අපිත් බොරුව කියාගෙන අත ගාගෙන හිටියනම් මේ සසරේ මේ මිනිස්සුන් අපිට කවදාවත් මෙහෙම තනි වෙන්න වෙන්නේ නැහැ. තනි වුණා ධර්මයෙන් අපි තනි වුණේ නේද? දැන් ප්‍රසිද්ධ නොවුණේ ඇත්ත කියන එක නිසා. බොරුව කියලා අත ගාගෙන හිටියනම් මාර්ගඵල කිව්වනම් අද වුණතරම් මිනිස්සු මෙතෙන්ට එනවා නේද? වාහන අරගෙන නෑනේ සමහර අය යන්නේ. රහත් වෙලා දැන් මීවල බලන්නේ ආමු රහත් වුණාට පස්සේ කට්ටිය යනවා. අපිට වෙලා නෑ මේ සීයා රහත්ියා ශ්‍රද්ධාවක් පිහිටලා නෑ සීයා කියන්නේ මොහන්නද ඉතින් මේ ධර්මදේවණති අපේ මිනිස්සු වැඳගෙන ගියාට රහත් කියලා අපිට තේරෙනවා මේක බොරුවක්. අපිටත් අනේ අපේ හිත කඩා ගන්න පුළුවන් වුණා නම් ලාමක කර ගන්න පුළුවන් වුණා නම් ඔය මාර්ගඵල කියන මාපියකට අද වෙන බේරගලා ආරන්නේ දහස් ගණන් පිරිස් හැබැයි මම ගොඩාක් සතුටු වෙනවා පොවෙට මේ සිල් ගන්න 150 දිනව දැකලා. මට හරියන 150ක් මෙතන ඉන්නවා. ඒ නිසා එහෙම රඟපාන මේ භික්ෂු සමාජය තුල අපි උත්සාහ කරන්නේ උඩුගම් බලහැන්. අපිට මේ මාර්ගඵල ගැන කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ලබපු ධ්‍යාන ගැන ඔබට කියන්නට නම් කොහොමද මගේ ධ්‍යානෙ ඔබට වැඩ ඔබ භාවනා කරත් ඔබට ධ්‍යාන ලැබෙන්නේ මේ ධ්‍යාන කියලා ලබන්න බැරියම නෙවෙයි ලැබෙනවා. පින තියෙනවා ලැබෙනවා. ඒක කියන්න ඕනේ මම ලැබුවා කියලා. තියෙනවා ලබන්න පුළුවන්. ග්ලව් ඕනතරම් සානද මම අසුරු කරලා තියෙනවා. අපේ ආරණ්‍යල ඉන්නවා කියලා බලන්න පුළුවන්. මොහොන බබලන ප්‍රභාස්තර ප්‍රීතියෙන් ඉන්න අපේ වෙන්තරන් ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඕන නාවිල්ටකින් බලන්න 250ක් විතර ඉන්නවා ස්වාමීන් වහන්සේ. උනාල භාවනා කරනවා නේ. ඵල ලැබිලා ඇති. හැබැයි කියන්නේ නැහැ. අන්නේගේ ගුණය කියන්නේ අධික මල් පිච්ච බා. දැන් කියනවනම් මේ යෝගාශ්‍රම සංස්ථාවේ ස්වාමීන් වහන්සේලා දෙගින් කියන්නේ මාර්ගඵල තියෙන කියලා. උන්වහන්සේලා දැන් භාවනා කරන්නේ හොදට. මාර්ගය තියෙනවනේ. දැන් මේ ත්‍රිකරණ ඉස්සරනවනේ හොදට භාවනා වැඩන. ඉතින් කවුරුත් කියන්නේ මම සෝවාන් වුණා කියලා කවදාද? ඒක තමයි අධිගම අල්පේච්ච. දැන් මේ කවුද කියන්නේ නැහැ. හොරු ටිකක්. මිනිස්සු රවට්ටන හොරු ටිකක්. මේක කියලා මම එළිය ගෝවම මොකද වෙන්නේ? මගේ ටිකට් එක අර රහතන් වහන්සේ කියදලා කපලා දානවා. එක්කෙනෙක් කැපුවේ මේ මං අරගෙන. ඒ රහතන් වහන්සේ කෙනෙක් කරේ වැඩි. ඒ වගේ නෝ අපි ඒවට බය නැහැ. බය නම් නෝ කියන්නේ නැහැ. ඒක නිසා ලෝකයේ අධර්මීය ධර්ම දෙකක් තියෙනවා. අපි තෝරගන්න මොකද්ද? ධර්ම. එහෙනම් මේ 150 දෙකලා මම සතුටුයි. මොකද පෙරාපු රත්තරන් වගේ හොඳ හිතින් තමයි මේ මිනිස්සු 30 ඉඳගෙන බදගිරි ඉඳගෙන අම්බලන්තට ඉඳගෙන සමහර කෙනෙක් තංගල්ලි නම් පවා මෙහෙම බස් එකේ ඇවිල්ලා එන්නේ මොකටද මේ ධර්මය අහලා යන්න. අපි ගැන විශ්වාස තියෙන නිසා මේ භූමිය පින දන්න නිසා. නිසා ඒ ඇති අපිට. අපි කියන දේ අපි කියන දේ පොයට මෙයාට අය දන්න මම කොච්චර මහන්සි වෙනවද. මම මේවා කියලා දෙනවා අනේ විස්තර කරගෙන. ඇයි කියා දෙන්නේ? මගේ පාරමී භූමියට ඔබට තමාමා නිවන් දකින්න අපි නිතරම කියන දැන් මේක වෙන්නේ නැහැ. ඔබ උත්සාහ කරන අනාගතේ පාරමී පුරාගෙන යන්න බුදු කෙනෙක් ඉස්සරහ අපි නිවන් දකින්න කියන එක. දැන් මේ බුදු කෙනෙක් පාමුල නෙවෙයි දාන්නේ. අපිට වාසනාව ලැබුණා ගෞතම සාසනය ඉපදෙන්න. ඒ නිසා අපිට දාන ආදී පින් කරගන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අපි දැන් මෙතන නිවන් දකින්න පුළුවන් කියලා. මොකද ගෙවල් වල කිඹලෝ පෙර නිවන් දකින්නවා. වැටක් අස ඇවිල්ලා බලන් ඉන්න ඔය ගෙවල් වල නිවන් දකින්න හිටිය හගන්නවා මරා ගන්නවනේ කුණු හරප කියනවා අපිට යන්නත් දැත්ත තමයි වල්ලා තින්න පාදේට දවස හොඳම වචන වලින් ඇහෙන උදේ පාන જાති කියලා දැන් මෙයාල නිවන් දකිනවද දෙයි නෑ කල්පලාශිකින් ඊට වැඩි කාලෙකින් කවදද නිවන් දකි ඒක වෙනම දෙයක් මේ අදාළ කරන්නේ නිවන් දකිනවා කියලා කියන්නේ බෑ මිනිස්සු ළඟට ගිහින් බලන්නවා නිවන් දකිනවා බස් එකේ යනකොට බලන්න වට පිළ මම බලනවා නිවන් දකින පාටන්නේ අනුහර සීට් එකකටත් හරින්න බෑ මම කියන්නේ එහෙම නිසා සුළු පිරිස අතලොස්සක් ඔය තැන් වල කියලා භාවනා කරන අය පිළිවෙලට භාවනා කරන උපාසකම්මල ඇති මම නැහැ කියන්නේ හැබැයි බහුතරයකට පුළුවන් කමක් නැහැ ඒ නිසා ඔබ පින් කරා පුඤ්ඤානි කයරාත සුඛා දාන් දෙන්න දැන් නිවන් දකින්නලු දාන්න දීන්න එපා භාවනා කරන්න යනලු දාන්න දීන්න එපා දානේ පිළිපොන් වෙනවා මිස් ඒකට සීලේ පිළිපොන් වෙනවා සීලෙන් පස්සේ භාවනා පිළිපොන් භාවනා පිළිගන්නකොට දානයක් අරිනු තව තව වැඩියෙන් දෙන හොඳට භාවනා වැඩුණා. තවටුන් නැත්තම් දානි වටනම දැනගන්න ඕනේ. ආ තවත් උදල් දාන දෙන්න සකස් කොට දෙන්න. ශ්‍රද්ධාවෙන් දෙන වැඳගෙන දෙන්න. නැහැ වැඳලා දෙන්න. අවශ්‍ය දෙන්න. සීලය පිළිපොන් වෙන භාවනා වැඩෙනකොට ධානය වැඩෙනකොට. එහෙනම් මේවා සියල්ල පිළිවෙලින් අනුපූර ප්‍රතිපදාව කියන්න ඕනේ. කලබල වුණා කියලා වෙන්නේ නැහැ. පරන් නම් උපමාවක් දෙනවා කලබල වුණොත් කොරස් කටේ මොකක් දාන්න බැහැ. අතනේ දාන්නේ ඔකට දාගන්න බෑ කොරස් කර කොච්චර ලොකුද අතින් පෙන්න ආන්ද කරාම වෙන්න කොච්චර විසාල ඕකෙන් දාගන්න බෑ ඒක කොච්චර කලබලයක්ද එහෙනම් නිවන්ම කලබල වල නිවන් දකින්න වෙන්නේ නෑ කොන්ද බෙල්ල හඩාගෙන
istidal gani anu mana situ. Nisa samara anaga anu ayam asuwa ane. Samara rahatnu pasi anu berarti anu ayam ayam puta jalan anu. Samara rahatnu lah rata pan. Orang normal pingat ni mama gipu tengok lah mana dekki. Tiri sahaja anu pelitera. Mee cahaya ru pedi lugu sami nasi nawi ni anita masami nasi te. Apa ini dalam cahaya ru panetah pati garu pandi te mahi panah asal. Dinamat diwarai pindin make up. Bahasa anu nisa anu make up hari ini dana. Itu apit tuh yang bodoh tuh, apit tiwaranya, apit tuh baru dia anak marah baru ada lagi nanti. Apa yang aku ingat tuh, bahasa lagi high jenis. Orang lagi ni malu orang tapi lagi, alat ini nyaran, hadal, misalnya, hadal, dan kalau tuh mulasta, nawi mulasta, pramuk, apa yang betul nanti mana? Orang udah hati maya orang mata pita ni boleh. Kalau tuh orang, mata pita ni, kalau apa kita mesti cerita nanti. Apa yang make kelaya orang lebih dalam kita boleh indah orang ini, mana alat tuh boleh ni apa? Kebaya sasaran pina diwakti puna dukani wan doni yang doni itu. Elisa kiri malway setelah mami kami. Egi karma gelaran itu kelun nasi matu daw kala suami nasi mau ikhlin dia. Ini egi elisa nanti ramai tenta. Mereka ni hendak naikkan apa anis suami nasi mau ya bila. Ini apa dengan mana ekoran lagi puna elisa. Ini pina agra pali matu noni pantis sana lagi dengan mana mau kebetulan ati bojen naavi ni loko sah. Pun nasi lagi muka pen ni mana. Gem ni mana tuh bidadar ni egi naga. Ekiti meruat nanti kerana apa? Bae, labana atme tau kau mana? Sasar ini mana kaya pada terima kalayaan mitra kau tu, pap mitra kau tu. Darah mana kau tu? Adarah mana kau tu? Mere dekat terima. Eka terima ni sasar apa ni? Pratam. Netam ya udah hati mamma noda ni. Ni, hamara ke buatya kalau kan, aku jual ni tu lah. Nee, muka kalau ni. Gaya lama itu tiap ya. Ini tu zaman ini dal api, mahana ni. Ini muka duka dekat ni sa. Gaya mana tu mahana ni? Gaya mana tu nama? Ia makan naik ini kerana, makan berat itu makan mana ini, ini nampi, makan lepas itu kita dengar ni. Makan itu makan mana, awal dah kita makan orang lain itu kanan kita orang kita dengar kita dengar itu mana? Ia mana? Awal ni, ni mana kini lepas itu mana, duka dah kena, ayah minat dia apa ni? Nee, ini apa itu? Apa sih kerana magi sasar pina ni sa, mata ni kerudung dia apa? Guna, honda macam orang langka, kita ni terus honda masih nasi ni apa itu? Guna, ini bayar tu, kira mana mungkin tengah dekala yang mungkin. Itu bayar ni. Obek awal ni lah, mahal ni mana? Ya wan niat aja. Apa itu tiba nak piawan? Naugin awan, nanti awan istirahat piawan ni mana? Bayar ni tu apa? Isteri tu obek daru ni mana? Orang ini. Ayat daru ni hari ni kira hikmawala bawa nama arga awan. Ayat taninya macam mana? Selalu dah nanti ni. Mata kalau gila nanti nanti ni. Nanti ko esok ni apa dah ni mana? Muka ini ni. Muka tau ti nasi, muka alam malik dah lagi mana? Aku. Itu wajib ni alam pada ni. Nanti nanti ni. Apa yang kita itu kerana apa yang hari? Hidup hari, netto ni, kalau tu tapi dah udahukaran ni ada, guru beri ikat terlalu udahukaran ni, mungkin lah ada. Om, then ni, mama ya pergi, sah, naa bersabda lusan, naa senyap kere, dah ini apa? Thani. Guru beri apit maga beri ni kan? Kenapa tu? Dah ini pasal rupiah, pahapka tapi tu dunia ni, mewah ada lah kan? Me sala, me kuti, me, misalnya cai teraja, naa sehari apit darah ni kia. Pitra tu orang beriya, darah ni kia, ni ni sudah ikut, naa me kuti ke dasa ni darah, ini dah mak hindar me sala, cai ter kuti ke dasa. Kod dekat kita, ni, mereka guna kata mana ni, ni lihat, ni apa kerana ni, misalnya kalau yang hadir ni, sahaja ni tiama, deh, apa inna kan meten ini, apa apa tu nak kalau kita awak ini meten, evil guna pura, ekai evil mana kita, mana sah, ekai ekai mana kita ni yang mal, apa guru guru apa itu mal gigi ada, ni apa dia, tamasih kerana, ini anu dah apa kita kerana ni, mana kian ni, ekai sah, apa itu kita ni, ni mana ada, gemuruh dewa kiki boru bot. Kira lah, tu mana dijalan. Tu namun, awak boleh duga lagi kianya kau lah. Make kau hendak hobi, Eva mesuta. Muka dewa cinta. Mawisim mesi, asal kau dewa cinta dulu. Ananda Maharaja. Si tu naha si taran niat mani tu make. Rahatan naha si kene kaya makhu mana mafi kena. Kau lah kata. Muka daru me daru netri. Si itu di sini ya. Lah, eh rahatan naha si kau mana niat mani? Eh rahat ni sa. Namun dengin naha si kurusam tu dulu. Niat mana ini? Tamang gaya kat tu agi, mih mang mau bodoh jadi. Magi itu, mih kahan? Eh, buat apa ni bantah? Kalau kelak ini sikitnya malu lete ya, gaya kalau lese buat. Ya, eh macam ni mata mila kat dia orang. Kucer mana niat? Kucer ke? Unah mau kah madu? Sasun nasi, matu keran ne? Pandi dah kami dekina mama tu nak bodoh kira kat tu. Apit ahang ini nak apa? Ya, abis rada abis matam ay bagi tu nasi kini tan. Bagi tu nasi ni siapa terbih darah mila tu mih? Ini rahatan nasi lepas mereka daya, kita keluar dulu ni. Jiwa peritnya agen dulu ni.
දෙවෙනිතිය සාය කාලේ ජීවිත නැති වෙන්න ඕන නෙමෙයි. ඔලු ටික එකට ලං කරගෙන වැතිරිලා බරට බැලි කොට තියාගෙන නේ කෑමක් නැතුව මේක පාඩම් කළේ. මේක එක එක කෙනාට ඕන ඕන දාන නෙමෙයි මම පාඩම් කළ දුන්නේ. ඒක බලාගෙන අපි ඉන්නේ මන් මගේ යන්න. නැතුව ඒක එක හඳුරුන න්‍යාය පත්‍ර බණ වලට නිවන් දකින්න නෙමෙයි අපිට මේක තියෙන්නේ. අන්න ඒ නිසා අපිට ශ්‍රද්ධාව තියෙන එක. බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ අයිති. ධර්මස්වාමී අපි කරන්නේ වේද මාත්‍රිය වට්ටෝරු වල කියන ගෝලිය වගේ අපි ඒ ධර්මයේ බලන්තය මේ කියන්නේ. අද මම මාත්‍රිකාගත එක ධර්මස්කන්ධයක්. ඒ තියෙන්නේ සූත්‍ර පිටකේ කුද්දකනිකායේ ධම්මපද පාළි සාහිත්‍ය කතා. පඬිත වර්ගයේ ඒ ගාථාව එක ධර්මස්කන්ධයක්. ඒ කවුද දේශනා කළේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. විස්තර කතාවත් එහෙමයි. අටුවාව කියන්නේ කවුරු ලියපද නෙවෙයි. බුදුරජාණන් වහන්සේම කරපු විස්තර කතාව. ඒක වෙනම එනවා. පෙළපත වෙනම එනවා අටුවාව වෙනම වෙනම මොකද පහසුවට. දෙකම කවලන්නාම අර දීක වැඩි. ඒතර ඉගෙන ගන්න කෙනාට පාඩම් කරන කෙනාට අතීතය අට පාඩම් කරන නිසා අමාරු. ඒක නිසා ලේසියෙන් පාඩම් කරනකම් පෙළපත වෙනම විස්තර කතා වෙනවා. ඒ දෙකම බලලා තමයි මම ඔබට බලන්න කියන්නේ. නැත්නම් ඒක අසම්පූර්ණයි. ලුණු නැති හොද්ද වගේ. එහෙනම් කතාව ගත්තේ අටුවාවෙන් ගාථාව ගත්තේ ත්‍රිපිටක ධර්ම. ත්‍රිපිටක ධර්ම ඉදිරි ගාථා විතරයි. මේ නිදාන කතාව කොහොමද තියෙන්නේ? ධම්මපද අට කතා. සිංහල පරිවර්තන දැන් තියෙන. ඔබට කියවන්න පුළුවන්. මේ දිම යෝජනා කරනවානේ. නේද? අපදාන අට කතාව aran කියවන්න, තේර ගාථා අට කතාව aran කියවන්න, ජාතක අට කතාව aran කියවන්න. ওই තුනවත් අඩුම ගන්න කියවන්නකෝ. ඔය හොඳට තේරෙනවා. හොඳ සිංහලෙන් තියෙන. ඔබේ ශ්‍රද්ධාවෙන්ගේ බලන් ඉද්දී වැඩේ සමාන මට අපට නතර කරගන්න බැරි වෙයි උතුරාය. ඊට පස්සේ ගන්න තේතර ප්‍රඥාවෙන් ඒක සම්බර වෙන මජ්ක්‍මෙනිකයි සංයතනිකයි ඊට පස්සේ කියවනේ. එතකොට සම්බර වෙනවා. අපි ධර්ම ඉගෙන ගන්න ඊට පස්සේ. එකපාරටම අර ගැඹුරු දේවල් ඉගෙන ගත්තම යාට ශ්‍රද්ධාව නැති වෙනවා. ඒ පුරුදු නැණේ අර වහන. එහෙනම් ජාතක කතා කියන්න පේනවා. සසර ගමන අපි යන්න තියෙන තොම තමයි. පිළිවෙලට පාරමිතා පුරාගෙන අපි යන්නෝ. දැන් මේ ජීවිතේ අපි කරන්නේ මොකක්ද? පාරමිතා ධර්ම ටිකයි පුරනවා. දැන් මගේ ජීවිතේ උදේ ඉඳන් රෑ වෙනකම් මේ දවස් ටිකෙන් බලන. දැන් ලබන සතිය හිට ඉඳන් 22 රෑ ඉඳන් 23 රෑ 24 රෑ 24 උදේ දිගටම දේශනා මාලාව පටිගත කළා කොළඹ කියලා. දැන් ඒක තියෙනවා. දැන් මට දින අහන් ඉන්න විතරයි. ඒතර මෙලන් සේවයේ සදේසිය සේවයේ මේවා ප්‍රචාරය වෙනකොට කී දෙනෙක් අහනවා? අපි මහන්සිය වුණා තමයි. දෙපාරක් මට ගිහින් එන්න වුණා. ඊයේ එනකොට කකුල් රිදෙනවා. මහන්සිය දැන් ඇවිදලා නෙවෙයි රිදෙන්නේ. මේ කායික මහන්සිය. ඒත් මං සීකලේ මම මේ යන ගමන මට සසරින් ඉතර වෙන්න යන ගමනක්.